ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මීන ලග්නයේ උපන් ඔබගේ ආවේනික පොදු ගති ලක්ෂණ පිළිබඳව මෙම ගති ලක්ෂණයන්ගෙන් ඔබ තුල ලක්ෂණ කීයක් විද්‍යමාන වේදැයි මොහොතක් සිතා බලන්න රාශි බලන්නේ 12 වෙනි රාශිය හෙවත් අවසානයේට වැඩෙන රාශිය මීන රාශිය විදිහට ගන්න පුළුවන්. උඩු අතට සහ යටි අතට මාළුවෙකුගේ වරල් විදහා පීනන මාළුවන් දෙදෙනෙකුගේ හැඩය ලැබෙන නිසා මීන ලග්නය නමින් හඳුන්වනවා. මීන ලග්නය ගුරුට අයත් වන රාත්‍රී බල රාශියක් මෙන්ම උභය රාශියක් විදිහට හඳුන්වන්න පුළුවන්. මීන රාශියේ සූර්යයා ගමන් කරන්නේ සාමාන්‍යයෙන් මාර්තු 15 වෙනිදා සිට අප්‍රේල් 14 වෙනිදා දක්වා දින 30 කාලයක් පමණයි. මීන රාශියේ සඳු ගවන් කරන විට නැකත් තුනක් හමු වෙනවා. පුව පුටුප, උත්තර පුටුප සහ රේවතී යන නැකත් මේ නැකත් තුන විදියට ගන්න පුළුවන්. මා මෙහිදී සඳහන් කරන කාරණා ඔබගේ කේන්ද්‍ර සටහන අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මා මේ සඳහන් කරන්නේ මීනයට අයත් පොදු කාරණා බව මතක තබා ගන්න. ස්වභාවයෙන්ම අනුකම්පා සහගත සංවේදී සිතුවිලි අය විදියට මෙම මීන ලග්නයේ උපන් පුද්ගලයා හඳුනන්න පුළුවන්. එසේම මීන ලග්නයේ උපන් අය අවිහිංසාව සහ අනුකම්පාව, කරුණාව, දයාව උප්පත්තියෙන්ම උරුම කරගෙන උපත ලැබුවන් විදියට හඳුන්වන්න පුළුවන්. එසේම මේ අය ගහකින් කොළයක් කැඩීමට පවා අකමැති පුද්ගලයන් විදියටයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ගැඹුරු දේ සෙවීම සහ ඉගෙන ගැනීමේ මහත් ආශාවක් දක්වන පුද්ගලයන්, විශේෂයෙන්ම ගුප්ත ශාස්ත්‍ර කටයුතු වෙන්ම ජ්‍යොතිර්යය ඉගෙන ගැනීමටත් මොවුන් සමර්ථකම් දක්වනවා. අනාගතය, වර්තමානය, අතීතයේ තුන්කල් දකින සංකලනය කර ඒවා සම්බන්ධව අනුමාන කරන නුවණක් මොවුන් සතු වෙනවා. විශේෂ වශයෙන් මීන ලග්නයේ පිරිමි අයසේම ගෑනු අයද ඉතාම කරුණාවන්තයි. මීන ලග්නකරුවන් ඉවසිලිවන්ත භාවයේ මනාව ප්‍රකට කරනවා. අපගේ රටේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මීන ලග්න කරුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. මීන ලග්න කරුවන්ට බොහෝ දුරට ගැලපෙන්නේ නාවික ගුවන් කටයුතු, සංනිවේදනාංශ, ගුරු වෘත්තිය, උපදේශකීන්, බැංකු ශේෂ්ඨ ආදී රැකියාවන්. මෙම ශේෂ්ඨවල රැකියා කිරීම ඔවුන්ට ආර්ථික, සමාජීය සහ අනිකුත් වාසි සලසා ගන්නට පුළුවන්. ඒ වගේම නාවික හමුදාව, ගුවන් හමුදාව ආදී රැකියාවන්ට ගැලපෙනවා. ජලය ආශ්‍රිතව කරන රැකියා, ආහාර පාන ආදී කරන රැකියාද ගැලපෙනවා. අප උදාහරණයකට ගත්තොත් මීන ලග්නයේ සිකුරු උච්චව බලවත්ව සිටී නම් කලා ශේෂ්ඨය තුළද ඔවුන් කිසිදා නොමකෙන සටහන් තබන්නට පුළුවන් කමක් දක්වනවා. ව්‍යාපාරික කටයුතු වලින් ඉහළටම යනවා නම් ජලය ආශ්‍රිත රැකියා, ආහාර පාන මුහුදු ගමන් ආශ්‍රිත රැකියා, ආනයන අපනයන, කාන්තාවන්ට අවශ්‍ය දේ නිෂ්පාදනය කරන හා අලෙවි කරන ආදී ව්‍යාපාර කටයුතු මීන ලග්නයට මනාව ගැලපෙනවා. වියත් පණ්ඩිත අතිපූජ්‍ය මහා සංඝරත්නයේ යතිවරුන් වහන්සේලාද මීන ලග්නයේ සම්භවය බොහෝ විට උපත ලබා ඇති බව පර්යේෂණාත්මක ජ්‍යොතිෂයේදී අපට හමු වී තිබෙනවා. මීන ලග්න කරුවන්ගේ ආදරය, ප්‍රේමය, විවාහය ගැන සැලකීමේදී ස්වභාවයෙන්ම අහිංසක සහ අනුකම්පා සහගත හදවත් මීන ලග්න කරුවන්ට පවතිනවා. ඒ වගේම ඔවුන් බලාපොරොත්තු වන්නේද ගුණ යහපත්කමෙන් අග තැන්පත් සාමියෙක් හෝ බිරිඳෑවක්. මීන ලග්න හිමියන් තම සාමියාට හෝ බිරිඳට ඉතා යහපත්ව සලකනවා. තම සහකරුට සහකාරියට ඉතා ප්‍රියමනාප වචනෙන් කතා කරන අතර මොවුන් බලාපොරොත්තු වන්නේද එවැනි සංකලනයක් ඇති අයයි. ආදරය සහ ප්‍රේමයේදී බොහෝ සංවේදී චරිතයක් වන මොවුන් ඉතාම මධ්‍යස්ථ මානසික තත්ත්වයෙන් හැසිරිය යුතුයි. මන්ද යම් ගැටලුවක්, ප්‍රශ්නයක් ඇති වූහොත් ඒවා විඳරා ගැනීමේ මානසික ශක්තියද මොවුන් තුළ ඇත්තේ ඉතා අල්ප වශයෙන් බවයි සඳහන් වෙන්නේ. විවාහ ජීවිතයේ බොහෝ විට සාර්ථක විවාහ ජීවිතයක් ඇතිවන අතර අඟහරු හෙවත් කුජ, සෙනසුරු හෙවත් ශනි, කේතු යන ග්‍රහයන් මෙම ලග්න හිමියන්ට බාධා නොකළේ නම් ඉතා සාර්ථක සහ සුන්දර විවාහ ජීවිතයක් මේ අයට හිමි වෙනවා.
මීන ලග්න කරුවන්ට විවාහයට ඉතාම සුබ ලග්නයන් ලග්නය වන්නේ කන්‍යා ලග්නයයි. මෙය පොදු කරුණක් විතරයි. මීන ලග්න කරුවන් බොහෝ විට දීර්ඝායුෂ විඳින බව අපගේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ කටයුතුවලදී හෙළි වී තිබෙනවා. අටවැන්නාධිපති සිකුරු සහ හත්වැන්නාධිපති බුධ පාපී පීඩිත නොවී සිටින විට ලග්නාධිපති ගුරු ග්‍රහයා කේන්ද්‍රස්ථානයක හෝ ලග්නයේ බලවත්ව සුබ දෘෂ්ටියක ලබයි නම් අවුරුදු 80 ඉක්මවා ආයුෂ විඳින බව අපට පෙනී යනවා. සෞඛ්‍ය තත්ත්වයේදී මවුන්ට විශේෂයෙන්ම සෙම් අස්ත රෝග, ඇඟපත වේදනාව, කැකුල් කකුල්වල වේදනාව යනාදී විශේෂයෙන්ම දක්න ලැබෙන රෝගයන් විදිහට හඳුන්වන්න පුළුවන්. මොවුන්ගේ දුර්වලතාද නැතුවාම නොවෙයි. ඕනවට වඩා අනුකම්පාව සහ ස්නේහ ගතිය අවාසියකට හේතුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අන් අයගේ දුක තමාගේ සැපතට හරවා ගැනීමට බලපනවා. අන් අය පමණට වඩා විශ්වාස කරනවා. නැති ලෙඩක් ගැන බයවෙනවා, දුක්වෙනවා. මොවුන්ගේ සුබ දිනයන් විදියට සඳුදා අඟහරුවාද සහ බ්‍රහස්පතින්දා දිනයන් දක්වන්න පුළුවන්. ඒ වගේම සුබ වර්ණයන් විදියට රතු කහ සහ තැඹිලි වර්ණයන් දක්වන්න පුළුවන්. මොවුන්ගේ සුබ අංකයන් විදියට අංක 1, අංක 2, 3 සහ 9 අංක දක්වන්න පුළුවන්. මේ මා ඔබට සඳහන් කළ ලක්ෂණ වලින් ඔබ තුල ලක්ෂණ කීයක් පෙන්වනවද කියලා මොහොතක් විමසා බලන්න. ඒ වගේම ඔබ මෙම ලක්ෂණ හොඳින් අවබෝධ කරගෙන මෙම ලක්ෂණ වලින් ඔබගේ ජීවිතය ජය ගත හැකි ආකාරය පිළිබඳ මොහොතක් විමසා බලන්න. මා මේ ඔබට සඳහන් කරේ පොදු මීන ලග්න හිමියන්ගේ පවතින පොදු ලක්ෂණ පමණයි. මෙය ඔබගේ කේන්ද්‍රයේ පවතින තත්ත්වයන් අනුව වෙනස් වෙන්න පුළුවන්. අපගේ YouTube චැනලේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපගේ YouTube චැනලේ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අප දාන ලග්න පලාපල ඉක්මනින් ඔබේ ළඟටම ගෙන්වා ගන්න සීනු බොත්තම ක්‍රියාත්මක කරන්නත් කියලා මතක් කරනවා. ඒ වගේම මෙම වීඩියෝ පිළිබඳ ඔයාලගේ අදහස පහළ කමෙන්ට් සෙක්ෂන් එක තුල ඇතුළත් කරන්න අමතක කරන්න එපා. අපගේ වීඩියෝ ලයික් කරලා යාළුවන්ටත් මෙය නරඹන්න ෂෙයා කරනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.